බිස ජාතකය. එක් කලෙක අප මහා බෝසතාණන් වහන්සේ බරණැසනුවර අසු කෙලක් ධනය ඇති බ්‍රාහ්මණ කුලේක උපන්හ මහා කංචන කුමාරයෝ යැයි උන්වහන්සේට නම ලැබුණ. උන්වහන්සේට බාල සහෝදරයෝ හයදනෙක් ද සහෝදරයක් ද වූහ කාමය කෙරෙහි නොයලුනා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නොගත්හ. ඔවුහු මාපියන් ජීවත්වනතාක් ඔවුනට උපස්ථාන කරමින් මාපියන් නැවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙලාක් ධනය. දුකී මගේ යාචකයන්ට දන්දී තපස්කම් කරනු පිණිස හැම දෙනම හිමාල වනයට ගියහ. දාසියක් ද දාසෙක් ද යහළුවෙක් ද ඔවුන්හා ගියෝය. පිරිස එ එකොළොස් දෙනක් කූහ ඔවුහු හිමාලෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක්කරගෙන සෑම දෙනම පැවිදිව මහබෝසතාණන් වහන්සේගේ අවවාද අනුශාසනය පරිදි මහනදම් පුරන්නට වන්හ පලාපල පිණිස වනයට යනකාල් හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසු දුටු ද සම්බන්ධයෙන් කතා කරමින් පළවැල නෙලන්නට වීමෙන් ඒ වනයද ගමක් වැනිවිය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ අසු කෙලක් ධනය හැරපියා අපට මේ වනයහි මෙසේ ලෝබයෙන් පළවැල සෙවීම නොහොපිනේය සෙස්සන්ට මෙහිම මහන දම්පුරමින් සිටින්නට හැර වනයට ගොස් සැම දෙනාටම පලාපල නෙලාගෙන එමියයි සිතා සවස්කාලයේදීම සැම දෙනම රැස්කරවා ඒ බව ඔවුනට දැනුන්දුන්හ එකල් හි සෙස්සෝ කියන්න හු ආචාරයන් වහන්ස අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝවෙමු නුඹවහන්සේ මෙහිම මහනදම් පොරමින් වැඩසිටින සෙක්වා නැගනියද මෙහිම සිටීවා දාසිියද නැගනිය වෙත වෙසේවා. අපි අට දෙන වාරයෙන් වාරය ගොස් පළවල සොයා එන්නෙමුයි කියා මහබෝෂතානන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනට ගොස් පළවල සොයා අවුත්, ගල්පූරුවක් මත එකොලොස් කොටසකට බෙදා තබා, ගෙඩිය ගසා තමන්ගේ කොටසගෙන යන්නේ ය. සෙස්සෝදවුත් තම තමන්ගේ කොටසගෙන තමන් වෙසන තැන්වලට ගොස් වලදා මහනදම්පුරති. පසුකලෙකදී ඒ තාපසවුරු පළවැල සෙවීමත් නවත්වා එක් විලකින් නෙළුම් අලගෙනවිත් වලදමින් ධ්‍යාන භාවනා කරන්නට පටන්ගත්හ. උන්වහන්සේලාගේ සීල තේජසින් සක්‍ර භවනද සැලින. සක්‍රයාද උන්වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්ත්‍රයෙහි පවත්නා දුර්ගනයන් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැතිව සිටි කල්ලෙහි සැමදනාම ගුණවන්තයෝය. කෙනෙකුගේ හොඳ නරක බව දුර්ගුණ ඇති නැති බව තේරුම් ගතහැකි වන්නේ අභ්‍යන්තරික දුර්ගුණ එලි බසින කරුණු ඇතිවනකාල හිය ආරං්‍යවල එබඳු කරුණු අඩුය එබැවින් ආරං්්‍යකයන්ගේ ගුණ අගුණ දැනගැනීමට දुෂ්කරය සක් දෙවරජු ඒ තවසන් විමසනු පිණිස එල්ලි බසින්නට කරුණු නැතිකල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එලි බසින වැඩක් කළේය එනම් මහබෝසතාණන් වහන්සේට තැබූ නෙලුම් අල කොටස පිට පිට තෙදිනකම සැඟවීමය. පළමුුවන දිනේ ගෙඩිය ගසා ගෙඩිය හඬ අසා මහබෝසතාණන් වහන්සේ පළවැල බෙදනා තමන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේගේ කොටස නොඩදුටුවහ. උන්වහන්සේ දින තවන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇතිය ඇසිතා තුෂ්ණිම් භූත වූහ. දෙවන දවසේදීද කොටස නොලැබූ බෝසතානෝ මාගේ යම්කිසි වර්ධකින් කොටස නොතබතිය සිතූහ. තුවන දවසේදීද කොටස නොලැබ වරදක් ඇතහොත් සමාකරවා ගනිමිය ඇසිතා, සවස්කාලයේදී ගෙඩිය ගසා පිරිස රැස්කරවා, කාරණය පිරිසට දන්වා ඒ ඒ දිනවල පලාපල නැලීමට ගියවුන්ගෙන් තමන් වහන්සේට කොටස නොතැබීමේ හේතු විචාලහ සියල්ලෝම ඒ ඒ දිනවල බෝසතාානන් වහන්සේට කොටස තැබූ බව කීහ එකල්හි බෝසතාාණන් වහන්සේ කියනසේක් මේ පින්වත් හ මාගේ කොටස තැබූ බව කියන්නා හුය මටනම් එය නොල බුණේය. එසේ වීමට මෙහි සොරෙකු විය යුතුය පැවිද්ධන්ට මෙවැනි වැඩ නොසු දුසුය. මේ කළ තැනැත්තා කවරේ දැයි දත යුතුය යැයි කියහ. පැවිදි පිරිසක් අතර මෙබඳ නොමනා දෙයක් සිදුවම ගැන සැමඳෙන වහන්සේම මහත් සංවේගයට පැමිණිියෝය සක් දෙවිඳුද තාපසවරුන්ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණි සිටියේය එකනෙහි මහබෝසතාණන් වහන්සේගේ දෙටු සොහයුරු උපකංචන තාපසයෝ නැකිට බෝසතාාණන් වහන්සේට වැද තමන්ගේ සුද්ධිය පැවසීමට අවසර ගැන මෙසේ සාප කළහ. අස්සං ගවන් රජතං ජාතරූපං බරියංච සෝ ඉද ලබතං මනාපං උත්තෙහි ධාරයෙහි සමංගි හෝතු බිසානිතයේ බ්‍රාක්්මණ යෝ අහාසී බ්‍රාක්්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහර ගත්තේ ද හේතේම අශ්වයන්ද ගවයන්ද රිදීද රන්ද මනාප භාර්යාාවන්ද ලබාවා අමුදොරුවන් ගෙන් යුක්තවේවා යනු එහි තේරුමයි අශ්ව ගවාදී ප්‍රියවස්තුූන් නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබාද. ඒ ඒවා නැතිවීමෙන් පසුව එපමනම හෝ ට වඩා මහත්පුූ හෝ ප්‍රිය විප්‍රයෝග දුක්කයක් ලබන්නේය. ඒ ප්‍රියවස්තුූන් නිසා සිදුවන එක් නපුරකි. ඒවා නිසා සිදුවන තවත් දුක්බොහෝය තාපසයන් වහන්සේ සොරා අශ්ව ආදී කාමයන් ලබාවායයි ශාප කළේ එහෙයිනි ඒ තාපසුවරුන්ගේ සැලකීමේ හැටියට ඒවා ලබාගෙන සිටීමට වඩා තවත් නපුර නැත ඒ අසාගෙන සිටි සෙස්සෝ පින්වත එසේ නොකියුණු මැනව ඔබගේ සාපය ඉතා දරුණුය කියා කන්වල ඇඟෙලි ගසාගත්හ එතුමා සාාපකොට තමාගේ පිරිසිුදු බව ප්‍රකාශ කොට හිඳගත් පසු දෙවන සහෝදරතාප සයෝධ තමාගේ පාරිසුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාපකලෝය මාලංච සෝ කසීකන් කචන් දනංච, ධාරේතු පුත්තාස බහු භවන්තු කාමේසු තිබ්බාං කුරුතන් අපෙක්හං පිසානිතේ බ්‍රාක්්මණයෝ අහාසී ාක්මණය යමෙක් ඔබගේ අලකොටස පැහැරගත්තේද හේ මල්ද කසීරට සනුන්ද දරාවා. ඔහුට දරුවූ ඔබොහෝ වෙවා කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා යනු එහිතේරුමයි. අනතුරුව සෙස්සෝද තමතමන්ට අභිමත පරිදිී මතුදැක්වෙන පරිදිී සාප කළහ. පහූත දං්ඥෝ කසීමමා යසස්සී ුත්තේ ගිහි ධනීමමා සබ්භකාමේ වයං අප්පස්සං ගරමාවසාතු බිසානිතේ බ්‍රාක්්මණයෝ අහාසී බ්‍රාක්්මණය යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරාගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවයෙක් වේවා බොහෝ පපුත්‍රයන් ලබාවා ගිහික් වේවා බොහෝ ධනය ඇති වේවා. රූපාදී සකල කාමයන් ඇත්තේ වේවා වැස ගැන නොබලා මහළු කලද ගිහිගම් ගිහිකම කරන්නෙක් වේවා යනුවෙහි තේරුමයි. සෝක කන්තිියෝ හෝතු පසයිහකාරී රාජා බිරාජා බලවා යසස්සී. තු රන්තා මහිමා වසාතුූ බිසානිතේ බ්‍රාක්්මණ යෝ අහාසී බ්‍රාක්්මනය යමෙක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තේ ද ඒ අනුන් පෙළෙන්න්න වූ ශත්‍රයක් වේවා බලවත්පුූ කීර්තිමත්පුූ රාජාධි රාජයෙක් වේවා එතෙ සියලු පොළොවට අධිපතිවේවා යනුවවෙහි තේරුමයි සෝ බ්්‍රාක්්මණෝ හෝතු අවීතරාගෝ මුහුත්ත කත්ත පතේසු යුත්තෝ පූජේතු නං රට්ටපති යසස්සී බිසානිතයේ බ්‍රාක්්මණයෝ අහාසී. බ්‍රාක්්මණය යමෙක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තේ ද හේ නැකත් දන්නා වූ රාග සහිත වූ බමුණෙක් වේවා යසස් සැත්තා වූ රජ ඔහු පුදවා. අජ්‍යායකං සබ් සමත්ත වේදං තපස්සිනං ම්්‍යතු සබ් ලෝකෝ පූජේතු තංජාන පදං සමිච්ච බිසානිද්ධේ බ්‍රාක්්මණයෝ අහාසී බා්මණය යමෙක් ඔහුගේ නෙළුම් අල කොටස ගත්තේද හේසිියලු වේදය හදාරණ එකෙක් වේවා සකළ ලෝකයාගේ සිල්වතෙක් යැයි සිතාවා. ජනපද වැසියෝ එක්ම ඔහු පුදවා චතුස්සදංගාම වරං සමින්ගින් අන්නංහිියෝ බුංජති වාසවේන අවිීතරාගෝ මරණං උපේතු බිසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල පැහර ගත්තේද මිනිසුන්ද ධනයද දරද දියද යන මේ සතර උත්සන්න වූද සක්‍රයා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමුෘර්ද ගමක් බුක්තිබිදීවා එහි ආලය දුරුකර නොගෙනම මරණයට පැමිණේවා සෝ ගාමිණී හෝතු සහාය මච්චේ නච්චේෙහි ගීතයෙහි පමෝදමානෝ රාජතෝ ව්‍යසන මලත්තකංචි බිසානිතේ බ්‍රාක්්මනයෝ අහාසා්ය යමෙක් ඔබගේ නිෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍රධානියක් වේවා යහලුවන් මැද ගී නැටුම්වලින් සතුට වී සිටින්නෙක් වේවා ඒේ රජුන්ගෙන් किසි ව්‍යසනයක් නොලබාවා නැගනියගේ සාපය මෙසේය යං ඒකරාජා පටවිං විජෙත්වා ඉත්තිං සහස්ස ටපේතු අග්ගං සිමන්තීනී නං පවරා බවාතුූ බිසානිතේ බ්‍රාක්්මන යෝ අහාසී බ්‍රාක්්මණය යම්ස්ත්‍රියයක්ක් ඔබගේ නෙළුම් අල පැහරගත්තීද. ඇය මුළු ො මුළු පොළොවම දිනු අගරජතෙමේ සොළොස් දහසක්ස්ත්‍රීන්ට ප්‍රධාන කොට තබාගනීවා තම ස්ත්‍රීන්ට අග්‍රවේවා ඉක්බිති දාසියද මෙසේ සාපකලාය ඉසිනං හිසා සබ්බ සමාගතානං බුංජෙය සාදුුන් අවිකම්පමාා චරාතුලාබේන විකත්තමානා බිසානිතේ බ්‍රාක්්මණයෝ අහාසී. බාක්්මණය නුබෝහන්සේගේ නෙළුම් අල යම් තැනැතියක් පැහරගත්තාද තමෝ එක්්‍රැස් වූ තාපසවරුන් මැද කිසි පැකිලීමක් නැතිව උතුම් රසය අනුභව කරාවා ලාබේ නිසා කුහකකම් කරාවා යනු එහිතේරුමයි දාසිය මෙසේ සාපකරන ලදයේ හිමියන් ඉදිරියේ ආහාර වැලඳීම දාසිදාසයන්ට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි එතැන්ට පැමිනිසිටි යසපුයේ දෙෙටු රුකයේ දෙවියෝද මෙසේ සාප කළේය අවාසිකෝ හෝතු මහාවිහාරේ නවකම්මිකෝ හෝතු කජංගලායං ආලෝකක සන්ඳින් දිවසා කරෝතු බිසානිතේ බ්්‍රාක්්මණයෝ අහාසී. බ්‍රාක්්මණය යමි කොබසතු නෙළුමල පැහරගත්තේ ද ඒ ලොකු පන්සලකවාසය කරන්නේ වේවා කජංගලා නම් නගරෙහි නවකම් කරන්නේ වේවා එක් දිනයකින් කහවලුවක වැඩ අවසන් කරන්නේ වේවා යැනවෙහි තේරුමයි. ඒ දෙවියෝ කසුප බුදු සමයහි කජංගලා නම් නගරයක පරණ මහා පන්සලක අධිපතියකු වී එහි ප්‍රතිසංස් කරන්නේ වැඩ කිරීමෙන් බොහෝ දුක්මිද ඇති බැවින් එය සිහිකොට එසේ සාප කළේය කලක් මිනිසුන්ට හසුවී සිටි ඔවුන්ගෙන් මිදී නට ඇවිත් සිටින ඇතෙක්ද කලින් ක කලින් කල එහි පැමිණ තපස්සොරුන්ට වදින්නේය ඌද මේ වෙලාවේ එහි ඇවිත් මෙසේ සාප කළේය. සෝ ්‍යන්ජතං පාස්සතේහි චම්හි රම්මා වනා නීයතු රාජන රාජාධනං තුත්තෙහි සෝ බුං්යතු පාචනයහි බිසානිතය බ්‍රාහ්මණයෝ අහසී. ාක්ණය ඔබුතුමාගේ නෙළුමල යමෙ පැහරගත්තේද ඒේ බොහෝ පාසයන්ගෙන් හා සයතැනින් බඳිනු ලැබේවා සිත්කලුවනේ රාජධානියකට ගෙන ගනු ලබේවා ගෙන යනු ලැබේවා කනමොල විදිනා කටුවලින් හා කෙවිටවලින් විදුනු ලැබේවා. එහි අහිකුන්ටිකෙවු්ගේ අතින් මිදී පලා ආ රිලවෙක්දවිය ද මෙසේශාප කළේය අලක්ක මාලී තිපුකන්න විද්දෝ ලට්ටි බෝ සප්ප මුකං උපේතු සක්කච්ච බද්දෝ විසිකං චරාතු බිසානිතයේ බ්‍රාක්්මණයෝ අහාසී බාක්්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙල එල වරා මාලය පලඳවනු ලදුව ඊයම් ආභරණ පලදවන ලදුව, කෝටුවලින් තලනු ලබමින් සර්පයාගේ ඉදිරියට යන්නට සිදුවේවා යනු එහිතේරුමයි. රිලවා මේ කියන්නේ අහිකුන්ටකයාට අහසුවී සිටි කාලයේදී විදිින්නට සිදුවූ දුක ගැනය. මෙසේ ඒ තෙලෙස් දෙනාම සාපකොට අවසන් වූ කල්හි මහබෝසතානන් වහන්සේ නිෙලුම් අල කොටස නැතිවී ඇයි බොරු චෝදනාවක් කළ ඇයි සෙස්සන් තමන් වහන්සෑගෙන සිතති යන තමන්වහන්සේගේ සුද්ධිය පැවැස්වවි පැවසීම වශයෙන් මෙසේ සාප කළහ. යෝච අනට්ට නට්න්ති චාහ කාමේ්ච සෝ ලබතං බුංචතචංච. අගාර මජ්්‍යයේ මරණං උපේතු යෝවා බොන්තෝ සංකති කිංච දේව. වත්නි යමෙක් නැතිවු නොවූ තමාගේ ආහාර කොටස නැතිවූයේ යයි කියයි නම් එෙතෙ මේ රූපාදී කාමයන් ලබාවා කාමයන් පරිභෝග කරේවා ගිහිගේම ඔහුට මැරෙන්න්නට සිදුවේවා යනු එහිතේරුමයි. මෙසේ තවසන් විසින් සාපකල කල්හි සක්‍රයා බියවිී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති එහි කාරණය විමසය යුතුයැයි පෙනෙන්නට අවත් බෝස්සතාණන් වහන්සේට බැඳ. ස්වාමීනි ලෝකෙහි සත්වයෝ නොයෙක් අයුරින් වෙහෙසී කාමයන් සොයති කාමයෝ බොහෝදනාට ඉතා අප්‍රිය වෙති ඒ කාමයන් කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙති දැයි විාලේය බෝධි සත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාලසේක කාමේසු වේ වඥහරේ කංචරේච කාමේසු දුකංච බයංච ජාතං කාමේසු භූතාධිපතිී පමත්තා පාපානි කාමානිි කරොන්ති මෝහා තේ පාප දම්මා පසවෙත්වා පාපං කායස්ස බේදා නිරයන් වජන්තිී ආදීනවං කාම ගුණේසු දෙස්වා තස්වා ඉසයෝ නප්ප සන්ති කාමේ. සක්‍රය කාමයන් නිසා දළුමුගුරු ආදයෙන් පහරණු ලබති බඳනුද ලබති කාමයන් නිසා කායික මානසික දුක්खයද අත්තවානුවාද ආදී බයද ඇතිවෙයි. කාමයන් කෙරෙහි මුලාවූ සපතුයෝ මෝහෙන් පෞකම් කරති පවුරැස්කොට මරයෙන් මතු නරකේට ඇති. කාමයන්හි දෝෂය දක්නා බැවින් රෙෂිහු කාමයන්ට ප්‍රසංසානු කරති. යනු එහිතේරුමයි. සක්‍රයා තමා කළ වරද ගැන තාපසුවරුන්ගෙන් සමාවගෙන දෙව්ලොවට ගියේය තාපස සමූහයාද ධ්‍යන වඩා බඹලොවට ගියෝය. බුද්ධ ගුණආදිය යෝගාවචරයන්ට නිරාමිස ප්‍රීති උපදවා ගැනීමට ඇත්තා වූ කරුණුය. එනුත් බුද්ධ ගුණය යෝගාවචරයන්ට විශේෂයෙන්ම ප්‍රීතිය හා උත්සාහය ඇතිකරවන්නකි. යෝගාවචරයෝ දිනකට දෙතුන් වරක් රත්නත්‍රය වන්දනා කරයි. වන්දනා කරන අවස්ථාවක බුද්ධාළම්බන ප්‍රීති ඇතිකර ගැනීමට ඉතා හොඳ අවස්ථාවකි. ඉතිපි සෝ භගවා අරහං යනාදී. බොහෝ ගුණ කෙටියෙන් අසුකර තිබෙන්න්න වූ ද වටහාගැනීමට දुෂ්කර ගැමුරු ගුණ ඇතුළත්කර ඇත්තා වූද පාට කියා වඳින්න වූ තැනැත්තාට ප්‍රීතියක් ඇති නොවෙේ ප්‍රීති ඇතිවන්නේ තමාට හොඳින් වැටහෙන තමාගේ සිතට ප්‍රියගුණයන් තමාට තේරෙන බාසාාවකින් කියන සිතන කල්හිිය පාලිභාෂාව සිය බසසේ පුරුදු වී තිබෙන පින්වතුන්ට කීමට මෙනෙහි කිරීමට පාලිගාතාද හොඳය. පාලිභාෂාව නොතෙරෙන අයවිසින් භාවිතා කළ යුත්තේ සිය බසින් සැපයුණනු බුදුගුණ පාටයෝය. බුදුගුණු දක්වන ගාතා, ස්ලෝක, ගී, කවි, වාකයන් නොයි පොත්වල බොහෝ ඇත්තේය. ඒවා තමන්ට ප්‍රිය ගාතා ආදිය තෝරාගෙනහෝ තමා විසින්ම සම්පාධනය කරගෙන හෝ සජ්ජායනා කිරීමෙන් බුද්ධාළම්බන ප්‍රීතිය වඩ වඩා ඇති කරගත හැකිය. සීලයමනෙහි කිරීමෙන් යෝගාවච්චරයන් විසින් දිනකට වරක් වත් කළ යුත්තකි භික්ෂුවකට සැමකල්හීම කුඩා ඇවැත්වලින් මිදී වාසය කරන්නට නොපුළුවන් වූවත් පරිජි ඇවතකට නොපැමිණ දීර්ඝකාලයක් උපසම්පදාව නොනසා පවත්වා ගත හැකිවෝ හොත් එද ඉතා උසස් දෙයකි. තමන්ගේ අතීතයමැනිහිකොට මම මෙ පමණ වර්ෂගණනක් උපසම්පදාව නොනසා පවත්වා ගතිමියයි ප්‍රීතිය විය හැකිය. උපසම්පදා සීලේ බොහෝ සිකපද ඇති සීලයක් මොන බැවින් එකම වරදකටවත් කිසි දෙනක නොපැමිණ ලෙස ඒ සීලය රක්ෂා කළ හැකි අය ලෝකයේ දුරලබය. පුෘථජ්ජනයන් තබා සමහරවිට රහත් හෝද ඇවතට පැමිණිති. පෘතජ්ජන භික්‍ෂූන් ඇවැත්වට පැමිණීම ගැන කියනුකිම. බොහෝ යෝගාවච්චරයන්, සමන්ගෙන් රැකෙන සිකපද මහා සමූහය ගන නොගෙන කඩන සිකපද කීපයක් ගැන තැවති. කඩවන සිකපද ගැන තැවන්නට පුරුදු කරග ර නොගෙන, රැකෙන හරිය ගැන සතුටු වන්නට පුරුදුකර ග යුතුය. සීලෙන් ප්‍රීතියක් ලැබිය හැකේ එකල් හිය නුවන ඇත්තේ නම්, පාරාජිකා නොවූ කවර භික්‍ෂුවකට වුවද තමාගේ සීලය මෙනහිකොට ප්‍රීති ඇතිකර ගත හැකිය. භික්‍ෂුවක් කතින් යම් කිසි සුළු වර දක්වුවත් කෙරෙනවා නම් ඒ වරදම මතුකොට ගෙන ඒ භික්‍ෂුවගේ ගුණ සියල්ල අවලංගෝ කරමින් දුස්සීලයකි කියා ඒ භික්‍ෂුවට ගර්හා කිරීම මෙකල ගිහි පැවිද්දි බොහෝ දෙනෙකොටම පුරුතු වී තිබෙන ඉතාම නොමනාසිරිතකි මේ සස්නෙහි දුස්සීල යන නම යෙද් දෙන්නේ පරජි ඇවතකට පැමිණි සම්පූර්ණයෙන්ම මහනකම නැතිකර ගත්තායටය. බුදුන් වහන්සේ වැඩසිටින සමයහි කීටා ගිරියෙහි අස්සජි පුනබ්බසුකයන දිික්‍ෂූන් දෙදෙන ශ්‍රීන් හා එකසුනෙහි හිද ගැනීම එක් යහනෙහි නිදා ගැනීම ක් භාජනය ආහාර ගැනීම ස්ත්‍රීන් හා නැටීම නාටිකාවන්ට එ මතුයෙහි නැටීමට තමන්ගේ සිවුරු බිම අතුරාත්දීම විකාලෙහි ආහාර ගැනීම සුරාපානය කිරීමය නාදී බොහෝ නොමනාකම් කළහ එතික් වැරදී වැඩකරන ඒ නොහික්මුණු භික්‍ෂු දෙනමද දුසීලයහි යැ කියයා විනේහි නැත ඒ භික්‍ෂුුණන් හැඳින්වීමට පාරාජිකා පාලි නම්බූ විනේපොතහි එන්නේ අලජ්ජිනෝ පාප භික්හු යන වචන දෙකය පාරාජිකා පාලියයේ සංගාධිසේෂකාණ්ඩේ තෙලෙස්වන සංගාධිසේසයේ නිධානකථාව බලනු එපමණ මහත් වර්ධ කළ අස්සජී පුනබ්බ සොකයන්ටවත් නොකීයුතු දුසීල කතාව මුදල්ටිකක් ළඟත බාගැනීම කරත්තයකින් ්‍යාම යනාදී සුළු දෙයක් කරන්නෙකුටත් කීම ඒ අය කරන වරදට වඩා මහත්වරදක් බව කියයුතුය. සුළු ඇවතකට වෝද පැමිණ භික්ෂුව දුස්සීලයයි ගන වැරදි හැඟීම වනගතව වෙසන ඇතැම් යෝගාවචරයන්ටද නැත්තේ නොවෙයි වනගතව වෙසන භික්ෂුවට වුවොද කිසිම ඇවැත්තකට නො පැමිණෙන් ලෙස සීලය සැමකල්හීම නොරකිය හැකිය සමහාර විටය තමන්ද ඇවැත්වලට පැමිණෙන බැවිීන්. ඉහතක වැරදි හැඟීම ඇති වනගත යෝගාවචරයන්ටද තමාගේ සීලය ගැන ප්‍රීතියක් නොලැබයි වැරදි හැඟීම් නැතිකර ගැන සමහරවිට තමන් අයිති යම් යම් වැරදි සිදුවද ඒවා ගැන කුකුස් උපදවන්නේ නැතුව තමන් අතින් රැකෙන කොටස උසස්කොට සලකා සීලේ මැණහිකර ප්‍රීති ඇතිකර ගන්නට යෝගාවචරයන් විසින් උගතයුතුය. සිදුුවූ වරදට ප්‍රතිකාර කරගතයුතුය ප්‍රතිකාර කරගන්නට නුපුළුවන් වුවහොත් හැකිවූ විටක එය කරගන්නට බලාපොරොත්තුවිය යුතුය. සිද වූ වරද වලට ප්‍රතිකාර කර ගැනීමේ බලාපොරොත්තුව නොහල යුතුය. ගිහි පැවිදි කා විසිනුත් ත්‍යාග ගුණේහිද පිහිටිය යුතුය. ධනය හැර ධනය සැපීම් නොයදමින් වෙසන යෝගාවචරයන් හට දීමට ධනය නම් නැත එහෙත් ඒ යෝගාවචර යෝද තුනුරුවන් විශයහි මල් පූජා පහන් පූජා ආදිය කෙරති. ඒවාද ති්‍යාග සංඛ්‍යාවටම ඇදුළත්වෙයි. මා විසින් මෙතෙක් මල් පුදාතිබේය. මෙතෙක් පහන් පූදාතිබේය යනාදියෙන් මෙනිෙහිකොට යෝගාවචරයන්ට තමාගේ තියාගේ පිළිබඳ ප්‍රීති ඇතිකරගතෙහ කියිය. කල වෙසන ඇතැම් යෝගාවචර භික්‍ෂූහු නගරග්‍රාමයන්හි වෙසන භික්‍ෂූන්ටද වඩාලාබ ලබති. එබැවින් ඒවයින් ඒ යෝගාවචරයන්ටද දන් දිය හැකිය අල්පලාබී තැනැත්තන් විසින් තමන්ට ඇතිසැටියෙන් දෙන අල්පධනයද කුසල පක්ෂයෙන් අල්ප නොවෙයි එ ධනවතුන් දෙන දාය දෙන මහාදාානය කටද නොදෙවිනිිය. අප්පස්ස මේකේ පවච්චන්ති බහු නේකේ නදිච්චරය අපපස්මා දක්කිනා දින්නා සහස්සේන සමන්මිතා. යනුවෙන් දුගියකුගේ රුපියල් ලක් අගනාධානය ධනවතකු දහසකින් දෙෙන දානයට සමානවන බව ප්‍රකාශිතය. එබැවින් යෝගාවචර භික්ෂෝ විසින් තමා සිගා ලබන ආහාරෙන් දෙන දානයද කුඩාදාානයද දහසකින් ප්‍රමාණ කළ යුතු දානයක් බව කිය යුතුය ප්‍රතිග්‍රහකයකු ලදහොත් පිඩුසිගා වනදන පැවිද්ධටද එන් දන්දිී මහා බෝධිසත්ව අකීර්තිතාපසයන්ට මෙෙන් මහා ප්‍රීතියක් ඇතිකර ගතහැකිය අකීර්ති තාපසයන්ගේ ප්‍රෝෘතිය මෙසේය. අකීර්ති පණ්ඩිතයෝ මාපියන්ගෙන් තමන්ට හිමි වූ අසූ කෙලක් ධනය දන්දිී පැවිදිව. අහිදීප නම් වූ දිවයිනක පන්සලක් කරගෙන විසූහ. උන්වහන්සේ ආහාර පිණිස කොහිවත් නොගොස්, කරගස්වල ගෙඩී ඇති, කල්හි ගෙඩිත් නැතිකාල්හි කොලත් ආහාර කරගැන එහිම විසූහ උන්වහන්සේගේ සීලතේ ජසින් සක් දෙවිඳුගේ පඩුපුුල් අසුන් හුණු වී සක්‍රයා මිනිස්පියස බලනුයේ උග්‍ර තපස් ඇති අකීර්ති තාපසයන් වහන්සේ දැක මෙතෙම මාගේ සම්පත්තිය උදුරාගැනීමටවත් මේ තපස කරන්නේ දැයි විමසය යුතුය යැයි සිතා බෝසතාාණන් වහන්සේ කරකොල තම්බා වලදන්නට සූදානම් වල කල්හි බ්‍රාහ්මණවේශයෙන් එතනට පිණු සිගා ආයේය. මහබෝසතානන් වහන්සේ පිණු පිණිස පැමිණ සිටින බමුණා දැක බොහෝ කලකින් ප්‍රතික්‍රාහකයක දුටුමියයි ඉතා සොම්නසට පැමිණ පිසු භාජනය සමගම ර කොළ සියල්ලම ඔහු වෙත ගෙන ගොස් තමන් වහන්සේ පිණිස මදකොතු ඉතිරිකර නොගෙන ලොතුරා බුදු බවපතා සියල්ලම බ්‍රාක්්මණයාගේ භාජනයෙහි බාලූහ. බ්‍රාක්්මණයා එය ගෙන අතුරු දහන්විය මහබෝසතාණන් වහන්සේ දෙවනුව ආහාර නොපිස ප්‍රීතිසුවයෙන් ඒ දින ගතකර පසුදිනෙහි ද කරකොළ තම්බා තබා පන්සල් දොරකඩ වැඩ සිටියහ. සක්‍රයා එදාද එසේම පිණුසිගා ආවේය. මහාසත්වයන් වහන්සේ එදිනද සියල්ලම ඔහුට පිළිගන්වා නිරහාරව ප්‍රීතියෙන්ම ඒ දිනයත් ගත කළහ. තුන්වන දිනේද කරකොළ තම්බා තබා හුණු කල්හ පෙරසේම බ්‍රාක්්මණයා පිඩු පිණිස පැමිණියේය. දෙදිනක් නිරහාරව සිටියමිය කියයා කිසි පැකිලීමක් නැතිව තමන් වහන්සේ පිණිස මදකුදු ඉතිරිකර නොගෙන එදිනත් සියල්ලම බ්‍රාක්්මණයාට දුන්හ. මහබෝසතානෝ දවල් කාලෙහි පන්සල දොරකඩ වැඩහිද දෙෙදිනක් නිරහාරව විසීමෙන් වූ මහත් දුබල බවක් ඇතද ගැන කිසි කම්පාවක් නැතිව තමන් වහන්සේ දුන් දානය මෙනෙහි කරමින් ප්‍රීතිවෙමින් සිටිනකල්හි සක්‍රයා පෙනීසිට උන්වහන්සේගෙන් කරුණු විචාරා පැහැදි වර කීපයක් දදී දෙව්ලොවට ගියේය බෝසතානන් වහන්සේට තමන් සතු අසූකෝටයක් ධනය දන්දීමෙන් ලැබුණු ප්‍රීතිසුකයට වඩා මහත්ප්‍රීතිය ලුණුත් නැති කරකොල දන්දීමෙන් ලැබින තෙදිනක් නිරහාරව සිට එය කළ හැකි වූ ඒ එහෙනි. ධනවතෙකු දහස්ගණන් ධනය වැය කොට මහා දන්දී ලබන ප්‍රීතියට වඩා මහත්ප්‍රීතියක් සුළු දෙයක්දී යෝගාවචරයෙකුට ලැබිය හැකි බව මේ ප්‍රවෘතියෙන් දතැහැකිය ලูක පුද්ගල පරිවාාජනතා යැනුවෙන් දැක්වෙන රළු ගුණැති පුද්ගලයෝ එනම් ක්‍රෝධ ඉරිෂයා මානයන් අධිකව ඇත්තා වූ අනුනට පීඩා කරන අනුන් හෙලා තලා කතා කරන නිතර කිපෙන පුද්ගලයෝය. එවැනි පුද්ගලයන් හා එක්ව වාසය කරන තැනැත්තාට නිතර පීඩා විදින්නටද සිදවෙයි. එද ප්‍රීතියට බාධාවකි මොහ කුමක් කියාද කුමක් කෙරේ දෙයයි නිතර බියෙන් සැකෙන් පරිස්සමෙන් වාසය කරන්නට සිදවෙයි එයද ප්‍රීතියට බාධාවකි එසේ සැකෙන් බියෙන් වාසය කරන තැනැත්තාට බුදු ගුණ ආදියමෙනහි කොට ප්‍රීතියක් ඇතිකර ගත හැකිවීමට ද අපහසුවයි එබැවින් එබඳු පුද්ගලයන්ගෙන් ඇත්වීම ප්‍රීතිසම්බෝජ්ජන්ගේයට හේතුවෙයි අනුන්ගේ යහපතර කැමැති කරුණාව මෛත්‍රිය ඇති සත්පුරුෂයන් හා එක්ව වාසය කරන්න වූ තැනැත්තාට ඒ පින්වතුන්ගෙන් තමන්ටවන යහපත නිසාද ඔවුන්ගේ ප්‍රිය කතා ඇසීම නිසාද නිතර ප්‍රීතිය ඇතිවෙයි පුද්ගලයන් සේවනය ප්‍රති සම්බෝජ්ජංගයට හේතුවෙයි. පස්සද්දිි සම්බෝජ්ජංගයේ උපපත්ති හේතු. අත්තිභික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි, තත්හ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ අනුපපන්නස්සවා පස්සද්දි සම්බෝජ්ජංගස්ස උපාදාය උපපන්නස්සවා පස්සද්දිි සම්බෝච්ජංගස්ස භාවනාය පාරිපුරයා තේරුම මහනනි කාය පස්සද්ධයක් ඇත චිත්ත පස්සද්ධයක් ඇත එහි යෝනිසෝ මනසිකාරය බහුලකොට පැවැත්වීම නූපන් පස්සද්දිි සම්බෝජ්ජ්‍යාන්ග්‍යයාගේ ඉපදීමටද උපන් පස්සද්දිි සම්බෝජ්ජන්ගේ වැඩීමට හා සම්පූර්ණවීමටද ආහාරයයි ටවා වී දැක්වෙන පස්සද්දි සම්බෝජ්ජංග හේතු මෙසේය සත්ත දම්මා පස්සද්දි සම්බෝජ්ජංගස්ස උපාදාය සංවත්තති, පනීත භෝජන සේවනතා, උතු සුක සේවනතා, ඉරියාපත සුක සේවනතා, මජ්ජත්ත පයෝගතා, සාරද්ධකාය පුග්ගල පරිවජ්ජනතා පසද්ධ කාය පුද්ගල සේවනතා තදදි මුත්තතාති ප්‍රනීත භෝජනය වනදන භාවය, සැප ඇති ඉර්තුගුණය සේවනය කරන භාවය සැපවූ ඉරියාව් සේවනය කරන භවය මධ්‍යස්ථ ප්‍රයෝග ඇති බවය නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කරන භාවය සංසුන්කාය ඇති බුද්ගලයන් සේවනය කරන භවය පස්සද්දි සම්බෝජ්ජන්ගයට නැමුණු බරවුණු සිත් ඇති බවය යන මේ කරුණු හත පස්සද්දි සම්බෝජ්ජංග හේතුූ හුිය ප්‍රනීත භෝජනයන් වැළඳූ කල්හි ශරීරය බලවත් වී පිනාගොස් දුබල බව හේතුකොට ශරීරය ඇතිවන අමාරුකම් සංසිඳෙ හේතුවෙන් යෝගාවචරයාගේ සිතද සංසිඳෙයි ප්‍රනීත භෝජන සේවනය කරන බව පස්සද්දි සම්බෝජ්ජන්ගේයට හේතුවක්්‍යැයි කියන ලදයේ එහෙයිනි ප්‍රනීත භෝජන පස්සද්දි සම්බෝජ්ජන්ගේකට හේතුවක්්‍යයි කීමෙන් යෝගාවචරයකුට ප්‍රනීත භෝජන වුවමනාමයයයි කාරණය වරදවා නොගතයුතුය ්‍රීත භෝජනය නොලබන්නා වූ යෝගාවචරයා හටද පස් අද්ධි සම්බෝජ්ජන්ගේය අනි හේතුඋන්ගෙන් ඇතිවෙයි. එබැවින් ප්‍රනීත භෝජනයට ලොල්ව ඒවා සවයන්නට උත්සාහ නොකළයුතිය ප්‍රනීත බෝජන නොලැබීම නිවනට බාධාවක් නොවේ ආහාරයට ලොල්ව ප්‍රනීතභෝජන ස්වයන්නට යාමනම් නිවන් ලැබීමට බාධකයකි. මිහිරි බොජුන් පස් අද්දි සම්බූජ්ජන්ගේයට පමණක් නොව බොහෝ කෙලෙසුන්ටද ආහාරයකි පස් අද්දිි සම්බෝජ්ජන්ගේය පිණිස ප්‍රනීත භෝජනය සේවනය කරන යෝගාවච්චරයයා විසින් එය නුවනින් කළයුතුය නොයසේ වුවහොත් එය කෙලෙස් වැඩීමටම හේතු වියහැකිය ලෝකෙහි ප්‍රනීත භෝජනයයි සම්මත, කිරි, ගිතෙල්, මස්, මාලු ආදිය හැම දෙනාටම පත්්‍ය නොවේ. ඇතැමකුට ඒවා අපත්්‍ය නොවෙේ යමකට ඒවා අපත්‍ය වේ නම් ඔහුට ඒවා ගැනීම පස් අද්දි සම්බෝජ්ජන්ගේයට බාධකවෙයි. ප්‍රීත හෝ වේවා අප්‍රණීත හෝ වේවා. යම් භෝජනයක් යෝගාවචරයාගේ ශරීරයට හිතනම්ඒ ඒ යෝගාවචරයාට පස්සද්දි සම්බෝජ්ජයන්ගේ ඇතිවීමටද හේතුවේ. ලදදීන් සතුටුුවන්නට පුරුදු කරගැනීම යෝගාවචරයන්ට හොඳම ක්‍රමයයි. යෝගාවචරයකු විසින් අනික් ආහාරයක් සොයන්නට උත්සාහ කළ යුත්තේ. ලැබෙන ආහාරය තමාට පත්ය නොවත හොත්ය. ආහාරවලින් නිතාම හොඳ ආහාරය නම් තමන් විසින්ම පිළියල කරගන්නා ආහාරයයි. තමන් විසින්ම ආහාර පිස වැලඳීම විනය විරෝධී බැවින් භික්‍ෂූන්ට එය නොලැබිය හැකිය තමන්ගේ ආහාරය තමන් විසින් නොපිසිනා වූ තැනැත්තන්ට හොඳ ආහාතමන්ට තා හිතවතකු විසින් පිළියලකර දෙන ආහාරයයි. එය ලැබෙන්නේද ගහි අන්ටය ආදරයෙන් ගෞරොවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන්. භික්‍ෂූන් වහන්සේ සුවපත් කරනු කැමැත්තෙන් ආහාර පිළියලකොට පැවිද්ධන්ට පිරිනමන සැදැෑවොත්තුන්ද ඇත ඔවුන් පිරිනමන ආහාරයද හිතවතුන් දෙන ආහාරයමය භක්‍ෂූන් වහන්සේ සෝපත් කිරීම අදහසින් තොරව දෙනදානය දෙන ආහාරය කොතක් වටි කොතෙක් ප්‍රනීත ආහාරයක් වුවද එය හිතවත්තකුත් දෙන ආහාර සේ ශරීරයට හිත නොවෙයි පනීත භෝජන සේවනය කළ යුතු දුබලසිරුරු ඇති යෝගාවචරයන් විසින් මේ කරුණුටික සිතට ගතයුතු ය ප්‍රනීත භෝජනය විශේෂයෙන් හේතුවන්නේ කාය පස් අද්ධටය කාය පද පස්සද්දි සම්බෝජ්ජගේයට හේතුවෙයි උත්තු සුක සේවනතා යන මෙහි ඉර්තුව යනු සීත උෂ්ණ දෙකය ඉර්තුවද මිනිස් සිරරට සුවදුක් ඇතිකිරීමෙහි මහත් බලයක් ඇතියකි සීතල අපත්‍ය ශරීරයට එයින් බොහෝ දුක ඇතිකරනු ලැබේ. උස්නය අපත්්‍ය ශරීරයට එයින් බොහෝ දුක් ඇතිකරනු ලැබෙයි. සාමාන්‍යයෙන් අධික වූ සීත උෂ්ණ දෙක සෑම ශරීරයකටම දුක් ඇති කරයි. ඒ ශාරීරික දුක්खය පස් අද්ධි සම්බෝජ්ජන්ගේ ඇතිවීමට බාධාවකි. ඒ ඒ ශරීරයට යෝග්‍ය වන නට සීත උෂ්ණය ලැබීමෙන් සිරුලට සැප ඇතිවෙයි එයින් පස්සද්දි සම්බෝජ්ජන්ගේ ඇතිවෙයි හොඳ ඉර්තුගුණය ඇති පෙදෙස්සා ස්ථාන සෙවිය යුත්තේ දුබල යෝගාවචරයන් විසිනි කෝකටත් ඔරොත්තු දෙන ශක්තිමත් නිරෝගේ ශරීර ඇති යෝගාවචරයන්ට කොතනැක්ත හොඳය වාසය කරන පෙදෙසෙහි හෝ ස්ථානයහි රිතුගුණය තමාගේ ශරීරයට අහිත නම් යෝගාවචරයා විසින් අන්පෙදෙසක් අන්තැනක් සොයා ගැනීමට උත්සහ කිරීම හොඳය. කලින් කළ ස්ථාන මාරු කිරීමත් යෝගාවචරයන්ට හොඳය. ඉරිාපත සුක සේවනතා යන මෙහි ඉරිාපතනම් ගමනය සිටීමය හිඳීමය නිදීමය යන හතරය සත්වයන් ශරීරය පවත්වන්නේ ඒ ඉරියව්වලිනි. ඉරියව්වද සුවදුක් ඇතිකිරීමේ මහත් බලයක් ඇතියකි එක් ඉරියව්වකින් ම බොහෝ කල් විසීමද ශරීරයට පීඩාවකි. ඇතැමුන්ට ඇතැම් ඉරියව්වකින් මද කලක් වුවද විසීම පීඩාවකි ශරීරයට පීඩාවීම පස්සද්දි සම්බෝජ් ජංගේට බාධාවකි ශරීරයට පහසු ඉරියව්වලින් විසීම සැපයකි ඒ සැපය පස්ස්දි සම්බොජ්ජන්ගේයට හේතුවකි එබැවින් සැපැ ඇතිවන ඉරි අවසේවනය කිරීම පස් අදි සම්බෝජ්ජන්ගේයට හේතුවක් වශයෙන් දක්වන ලදී පසද්දි සම්බෝජ්ජන්ගේය පිණිස සැප ඇති ඉියව සේවනය කිරීමද නුවනින් කළයුත්තකි අමන ඉක්මවා සැප ඇති ඉරිියව සේවනය කරන්නට යාමෙන් භාවනාවෙන් පිරිහිය හැකිය. මජ්ජත්ත පයෝගතා යන්නෙහි අදහස මෙසේය. සැප දුක් දෙක කිසි හේතුවක් නැතිව ඉබේම ඇතිවන්නක්්‍යැයි ගැනීම එ අන්තයකි දෙවියන්ගේ කැමැත්තේ හැටියට සත්වයන්ට සැප දුක් ලැබේය යනාදියෙන් හේතුව වර්ධවා ගැනීම එක් අන්තයකි ඒ අන්ත දෙකින් එකකටවත් නොගොස් කර්මය සත්ත්වයන්ගේ සැප දුක් දෙකට හේතුව වශයෙන් පිළිගැනීම මධ්‍යම ප්‍රතිපදාවය මජජත්්‍ය පයෝගතා යනුවෙන් දැක් වෙන්නේ කියන ලද අන්ත දෙකට නොගොස්, කර්මය සත්වයන්ට අයත් දෙයකි කර්මයෙන් සත්වයෝ, සුවදුක් ලබන්නහ යැයි මැනෙහි කරන බවය. එසේ මෙනෙහි කිරීම කාය චිත්ත පස්සද්දි දෙක හෙවත් පස්සද්දි සම්බෝජ්ජන්ගේ ඇතිවීමේ හේතුවකි මජ්ජත්ත පයෝගතා යන්න ගැන අටුවා වෙහි හා ටිකාවෙහි දැක්වෙන අදහසයි. කර්මය තමා අයද්‍යය වශයෙන් සැලකීම, කර්මය සැපදුක් ලැබීමේ හේතුව කොට සැලකීම පස්සද්ධට හේතුවක්කැකීම තේරුම් ගැනීමට දුෂ්කර කරුණකි පමණෙක්මවා යෝග ක්‍රියාවහි අධිකව යෙදීමය කළයුතු පමණට භාවනාවහි නොයදීම යන දෙක පසද්ධට බාධක කරුණු දෙකකි පමණ ඉක්මමීමය පමණටද කටයුත්තෙහි නොයදීම යන්න අන්ත දෙකට නොගොස් මධ්‍යම ප්‍රමාණයෙන් භාවනාවහි යෙදෙන බව මජ්ජත්ත පයෝගතා යනුවෙන් අදහස්ස හැටියට ගතයුතු සේද පෙනයි විමසය යුතු තැනකි නොසන්සුන් කය ඇති පුද්ගලයෝ නම් අත් පා ගල් මුල් ආදියෙන් අන්‍යන්ට පහර දෙන නොමනා පැවතු මැති නපුරු අයය එබඳු නපුරු ගතිගුණ ඇති පුද්ගලයෝ සංසුන් කය ඇති පුද්ගලයෝය නොසන්සුන් කය ඇති පුද්ගලයන්ගෙන් වෙන්ව වාසය කිරීම හා සංසුන් කය ඇතියන් හා එක්ව වාසය කිරීමත් පස්සද්දිට හේතුවෙයි. සමාධි සම්බෝජ්ජන්ගේ ඇතිබීමය හේතු. අත්තිභික්කවේ සමත නිමිත්ං අව්‍ය නිමිත්තං තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරු අනුපන්න අස්සවා සමාධි සම්බෝජ්ජංගස්ස උපපාදාය උපන්නස්සවා සමාධි සම්බෝජංගස්ස භාවනාය පරිපූර්යා. මේ පාටෙන් සමත නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත යන වචන දෙකින්ම කියවෙන්නේ සමාධියයි. සිතෙහි එක් අරමුණක නොසලේ පිහිටීමට කාරණය ගැන අර්ථයෙන් සමත නිිත්ත නම්වෙයි. සිත නානා ආරම්මනයේ විසිර නොයාමට, කාරණය යන අර්ථයෙන් එයම අභ්‍යග්ග නිමිත්ත නම්වෙයි. මහනනි සමත නිමික් තද්ද අභ්‍යගග නිමිත්තක් ද ඇත එය පිරිබඳව කාරණානුකූලව මෙනෙහි කිරීම බහුල බව නූපන් සමාධි සම්බෝජ්ජන්ගේ ඉපදීමටද උපන් සමාධි සම්බෝජ්ජන්ගේ වැඩීමට හා සම්පූර්ණවීමටද හේතුවෙයි. යනු ඉහත දැක්වූ පාටයහි අදහසයි. අටුවාවෙහි දැක්වෙන සමාධි සම්බෝජ්ජංග හේතු එ කොළහකි. එය මෙසේය ඒකාදස දම්මා සමාධි සම්බෝජ්ජංගස්ස උපපාදාය සංවත්තති වත්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා නිමිත්ත කුසලතා සමයේ චිත්තස්ස පග්ගන්නතා සමයේ චිත්තාස නිග්හන්නතා, සමයේ සම්පහන්සතා සමයේ අජ්ජු පෙක්කනතා, අසමාහිත පුද්ගල පරිවජ්්‍යනතා, සමාහිත පුද්ගල සේවනතා, ජාන විමෝක පච්ච වෙක්කනතා, තදදීමුත්තතාති තේරුම එක අභ්‍යන්තරික පාහිර වස්තුූන් පිරිසිුදු කරගන්නා බවය දෙක, ශ්‍රද්ධාදී ඉද්‍රියන් ධම්මයන් බලයන් සමව පවත්වාාගන්නා බවය තුන කසිනාදී භාවන ආරම්මණයන්ගේ නෙමිති සිතට ගැනීමහි සමත් බවය අතර සිතට අනුබලදීමට සුදුසු අවස්ථාවෙහි අනුබල දෙන බවය පහ චිත්තේ වේගේ අඩුකිරීමට සුදුසු අවස්ථාවහි චිත්තේ වේග අඩුකරන බවය සිත සතුටු කරවීමට සුදුසු අවස්ථාවෙහි සතුඩු කරවන බවය හත සිත සුදුසුසේ භාවනාවහි සමව පවත්නා කල්හි සිත ගැන මධ්‍යස්ථවන බවය අට සමාධයක් නැති පුද්ගලයන් හරනා බවය නමය සමාධයක් ඇති පුද්ගලයන් සේවනය කරන බවය දය. ධ්‍යානමාර්ග පලධර්මයන් මෙනිහි කරන බවය එොළ සමාධි සම්බෝජ්ජන්ගේ ඉපදවීමහි නැමුණු සිත් ඇති බවය. යන මේ කරුණු එකො හා සමාධ සම්බෝජ්ජන්ගේ ඇතිවීමෙහි හේතුය. මෙහි වස්තු විසදකිරියතා, ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා යනුවෙන්දැක්වෙන පළමෝන හා දෙවන කරුණු දෙක ම්ම විචය සම්බෝජ්ජන්ගේ ද හේතුවහූවෙති ඒ ධර්මයෝ දෙදෙන ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ දැක්වූ තනදී විස්තර කරන ලද බැවින් මෙහි විස්තර නොකරෙයි ඒ කරුණු දෙක ප්‍රධාන වශයෙන් හේතුවන්නේ සමාධයටයි ධම්ම විචයට හේතුවන්නේ සමාධියයට හේතුවීම් වශයනිි සමාහිතෝ යතාභූතං පජානාති කසනාදී භාවනා සමාධිය ලැබෙන පරිදි සිතට වැටහෙන පරිදි කළ යුතු ක්‍රම ඇත්තේය. කසිනාදී ආරම්මණයන්ගේ නිමිති සිතට ගැනීමහි සමත් භවයයි කියන ලදුයේ ක්‍රමාණුකූලව, ඒ ඒ භාවනාව කරන්නට දන්නා භවය. ක්‍රමය වරදවා භාවනාවහය දෙන්න හුට සමාධිය නො ලබේ. ලැබෙන්නේද බොහෝ කල්ගතවීමෙන් මිස පහසුවෙන් ඉක්මනින් නොලැබෙයි. එබැවින් ක්‍රමය නොවරදවා භාවනා කිරීම දැනගැනීම සමාධි සම්බෝජ්ජන්ගේයට කරුණු වෙයි. සමහර අවස්ථාවකදී වීර්ය හීනවීමආදියෙන් යෝගාවචරයාගේ හිත හැකිලෙන්නට පසුබසින්නට වන්නේය. එසේ වුවහොත් එය නොහැකිලීම නොපසුබැසීම සඳහා සිතට අනුබලදිය යුතු සිත නගා සිටවිය යුතු අවස්ථාවය. එබුද අවස්ථාවලදී සිතර අනුබලදී චිත්තවේගය චිත්ත බලය වැඩි නොකළහොත් නොලබූ සමාධිය නොලබෙන්නේය ලැබූ සමාධියද පිරිහෙන්නේය. එබැවින් සිත හැකිලෙන පසුබසින අවස්ථාවලදී සිතට බලගැන්වීම සමාධි සම්බෝජ්ජන්ගයට කරුණක් වෙයි. සිතට බලගැන්වීමට නොහොත් සිත නගාසිට වීමට චිත්ත වේගය වැඩිකිරීමට කළ යුත්තේ ධම්ම විචය, වීර්ිය ප්‍රීති සම්බෝජ්ජන්ගයන් නැතිකිරීමය. සමහර අවස්ථාවකදී යෝගාවචරයාගේ චිත්ත වේගේ පමණටත වඩාධික වෙයි සිත සැලෙන්නට වන්නේය ඒද සමාධියයට බාධාවකි. එසේ වොහොත් ඒ අවස්ථාවේ චිත්තවේගේ අඩුකරගතයුතුය චිත්තවේගේ අඩුකිරීමට සුදුසු අවස්ථාවේදී චිත්තවේගේ අඩුකිරීමද සමාධි සම්බෝජ්ජන්ගේයට හේතුවෙයි චිත්තවේගේ අඩුකිරීමට කළයුත්තේ පස්සද්දි සමාදී උපෙක්කා සම්බෝජ්ජංගයන් වැඩීමය. සමයේ චිත්තස්ස සංපහන්සන තා යනුවෙන් දැක්වෙන සුදුසු අවස්ථාවන්හි හිත පිනවීම මෙසේ දතයුතුය දානයට අලෝභය ආසන්න කාරණය වන්නාක් මෙෙන්, සීලයට මෛත්‍රිය ආසන්න කාරණය වන්නාක් මෙෙන්ද භාවනාවට, ප්‍රඥාව ආසන්න කාරණයවෙයි. ආසන්න කාරණය යනු ඒ ඒ දේ ඇතිවීමට ඇති හේතු නතුරෙන් ඉතා සමීප හේතුවය. භාවනා කිරීමේදී විශේෂයෙන් ප්‍රඥ්ඥාව දියුණු තියුණුත්තිබියයුතුය. ප්‍රඥාවගේ ක්‍රියාකාරත්වය භාවනා කර්මයට විශේෂයෙන්ම අවශ්‍යය. ලුණුවැැඹුල් ලාදිය යොදා මනාකොට පිළියල නොකර ආහාර ආශ්වාද රහිතවන්නාක් මෙන් ප්‍රඥ්ඥාවගේ ක්‍රියාකාරීත්වය සෑහෙන පමණට නොලබා භාවනා කරනු යෝගාවචරයාගේ සිත ආස්වාද රහිතවෙයි ප්‍රඥාවගේ ක්‍රියාකාරීත්වය නොලබන තැනැත්ත හුගේ යෝග ක්‍රියාව මැනවිින් සිදු නොවන බැවින් යෝගාවචරයාට කෙලෙස් සංසිදීමෙන් වන්නා වූද නානා ආරම්මණයන් කර න්නොගොස් සිත සංසිදීමෙන් වන්නා වූද ආස්වාදය නොලැබයි. යෝගාව්චරයාගේ සිත තමන්ට කරන භාවනාව පිළිබඳ ආස්වාදයක් නැති බව සමාධිය නොලැබීමට හා පිරිහීමටද කරුණක්වෙයි. සිත ආස්වාදයක් නොලබා සිටින අවස්ථාවලදී ආස්වාදයක් ඇතිකරදීමෙන් ලබාදීම සමාධයක් ඇතිවෙයි ඇතිවූ සමාධිය වැඩයි එබැවින් ආශ්වාදයක් ලබාදීම් වශයෙන් සිත සතුටු කර ගැනීම සමාධි සම්බෝජ්ජන්ගේ ඇතිවීමට හා වැඩීමට කරුණක් වෙයි ආස්වාද විරහිත සිතට ආශ්වාදයක් සතුටක් ලැබීමට කළ යුත්තේ අෂ්ට සංවේග වස්තුූන් හෝ බුද්ධ ගුණාදිය හෝ මෙනෙහි කිරීමය. සංවේග වස්තුයයි කියනුයේ ධර්ම සංවේග ඇතිවීමට හේතුවන කරුණුය. සංවේග වස්තු අට නම් ජාතියය, ජරාවය, ව්‍යාධියය, මරණයය, අපායුපපත්තිය ීත සංසාර දුක්කය අනාගත සංසාර දුක්කයේය ආහාර සෙවීමේ දුක්කයය යන මේ අටය සුදුසුකල්හි සිත ගැන මැදහත්වීම යනු යම් අවස්ථාවකදී සම්යයක් ප්‍රතිපත්තිය නිසා හැකිලීමක් හෝ වික්‍ෂේපයක් නැතිව, ආස්වාද සහිතව සිත භාවනාවහි මැනවින් පවතීද අවස්ථාවහි සමසේ බර ඇදගෙනේ ගමන් කරන අසුන් දෙදනා ගැන උපේක්ෂකව බලාසිටින රියදුරාමෙන් චිත්තවේග අඩු වැඩි කිරීමට උත්සාහයක් නොකොට කෙරන හැටියටම භාවනා කරගෙන යාමය. හැකිලීමෙන් හා වික්ෂේපයෙන් තොරව මනාකොට භාවනාවහි පවත්නාසිත වඩාත් උත්සාහවත් කරවන්නට ගියහොත් එයින් සමාධයට බාධ පැමිණයි. මැදහත්වීමට සුදුසු අවස්ථාවහි මැදහත්වීම සමාධි සම්බෝජ්ජන්ගේයට කරුණක් වන්නේ එහෙයිනේ අසමාහිත පුද්ගලයන්ගෙන් වෙන්ව වාසය කරන බවය යන මෙහි අසමාහිත පුද්ගලයෝ නම් සමාධී වැඩීමක් නොකරන උපචාර සමාධිය හා අර්පනා සමාධිය නැති පුද්ගලයෝය සමාහිත පුද්ගලයෝ නම් උපචාර සමාධිය හෝ අර්පනා සමාධිය ඇති පුද්ගලයෝය. නිතර ආශ්්‍රය කරන පුද්ගලයන්ගේ සිත්වලට සමානසිත් සමාන ගතිගුණ ආශ්්‍රය කරන අනිකාගේ සන්තානයහි ඇතිවන බව පරිීක්ෂාවෙන් ලෝකයේ දෙෙස බැලුවහොත් කිය හැකිය. වික්‍ෂිප්ත සිත් ඇති සමාධ විරහිත පුද්ගලයන් අතර වාසය කරන තැනැත්තාගේ සිතද ආශ්්‍රය කරන්නවුන්ගේ සිත්වල හැටියට හැඩගෙසන බැබන්. වික්ෂිප පුද්ගලන් සිටගෙන සමාධිය ලැබීම දුෂ්කරය. තරමග සමාධියයක් ලබාසින්න තැනැත්තාගේ සමාධියද වික්ෂි්ත පුද්ගලයන් වැද විසීමෙන් දුබලවෙයි. සමාධි විරහිත පුද්ගලයන්ගෙන් වෙන්ව වාසය කරන බව සමාධි සම්බෝජ්ජන්ගේයට හේතුවක්කය කියන ලදයේ එහෙයිනි සමාධිය ඇති පුද්ගලයන් සේවනය කරමින් ඔවුන් අතර වෙසමින් සමාධිය වඩන තැනැත්තා හට එය පහසුවෙන් ඇති වෙයි සමාධී ඇති පුද්ගලයන් අතර වාසය කරන කල්හි ඇති වූ සමාධියද නොනැසී පවති. සමාධී ඇතියවුන් සේවනය කිරීම සමාධියයට හේතුවක්‍යයි කියන ලද්දේ එහෙනිේ. ආශ්්‍රය කිරීමට භාවනාවහි යෙදෙන සමාධිය ලබාසිටින පුද්ගලයන් නොලබන කල්හි යෝගාවචරයන්ට හුද කලාව විසීම මැනවී සමාධිය වඩන්නා වූහෝ ලබාසිටින්නාබූ හෝ සත්පුරුෂය නාශ්‍රයේ කිරීමට ලැබිය හැකිනම් ඒ සත්පුරුෂයන් හා එක් තනිව විසීමට වඩා යහපති තනිවවාසේ කිරීමම උසස්්‍යයයි නොසිතය යුතුය උපෙක්කා සම්බෝජ්ජන්ගය ඇතිවීමට හේතු. අත්තිභික්කවේ උපෙක්කා සම්බෝජ්ජන්ගට්ඨානියා දම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපපන්නස්සවා උපෙක්කා සම්බෝජ්ජගස්ස උපපාදාය උපපන්නස්සවා උපෙක්කා සම්බෝජ්ජගස්ස භාවනාය පාරිපුරයා ේරුම මහනනි. උපෙක්කා සම්බෝජ්ජන්ගේට හේතු ධර්ම ඇත්තේය. ඒ ධර්මයන් කෙරෙහි ඕනිසෝ මනසිකාරය බහුලකොට පැවැත්වීම නූපන් උපෙක්කා සම්බෝජ්ජන්ගේ ඉපදීමටද උපෙන් උපන් උපෙක්කා සම්බෝජ්ජන්ගේ වැඩීමට හා සම්පූර්ණ වීමටද ආහාරය වන්නේය යනුවෙහි අදහසයි. මෙහි උපෙක්කා සම්බෝජ්ජන්ගේට හේතු, ධර්මය යැයි දැක්වෙන්නේ උපෙක්කාවමය උපෙක්කා සම්බෝජ්ජන්ගේය හා එහි ප්‍රයෝජනයත් නෝණින් මෙනිහිකිරීම් බහුල බව උපෙක්කා සම්බෝජ්ජන්ගයට හේතුවෙයි. අටවාවෙහි දැක්වෙන උපෙක්කා සම්බෝජ්ජංග හේතු පහක්ද ඇත්තේය ඒ මෙසේය පංච දම්මා උපෙක්කා සම්බෝජ්ජංගස්ස උපපාදාය සංවත්තදී සත්ත මජ්්‍යතත්තා සංකාර මජ්්‍යතත්තා සත්්‍ය සංකාර කෙලායන පුද්ගල පරිව්‍යනතා සත්ත සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා තද්ධදි මුත්තතාතිී ධර්මියයෝ පස්තෙනෙක් උපෙක්කා සම්බෝජ්ජන්ගයාගේ උත්පාදය පිණිස පවතිත් ඔහු නම් සත්වයන් කෙරෙහි මැදහත් බවය සංස්කාරයන් කෙරෙහි මැදහත් බවය සත්ව සංස්කාරයන් සුරතල් කරන අති ලෝබීන්ගෙන් වෙන්වීමය සත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ත පුද්ගලයන් සේවනය කිරීමය උපේක්ෂා සම්බෝජ්ජන්ගේ ඉපදවීමෙහි නැමුණු සිත් ඇති බවය යනමෝහුය සත්වයෝ නම් මනුෂ්‍ය ආදීහුය සංස්කාරයෝ නම් වස්්‍රආභරණ ආදී වස්තූහුය සත්ව සංස්කාරයන්ට ඇලුම් කිරීමය විරුද්ධවීම යන දෙක දුරුකිරීම වූ මධ්‍යස්ථභාවය උපෙච්ච උපෙක්කා සම්බෝජ්ජංගයට හේතුවෙයි එබැවින් සත්වයන් කෙරෙහි මැදහත් බවහා සංස්කාරයන් කෙරහි මැදහත් බව උපෙක්කා සම්බෝජ්ජංග හේතු වශයෙන් දක්වන ලදී ඇතැම් සත්ව සංස්කාරයන් කෙරහි අධික ඇලුම් ඇත්තෝය ඇතැම් පැවිද්දෝ තමන්ගේ ගෝල බාලයක් නිතරම ළඟ සිටුවාගෙන ඔවුන් හා කතා කරමින්ද ඔවුන්ගේ වැඩබලබලා සතුරුුවීමෙන්ද කල් යවති ගෝලයන් තමන්ට පෙනෙන හරියේ නොසිටියහොත් අසවලා කොහිද කොයි ගියේ දැයි සොවැන්නට පටන්ගනී අනිෙකු ඒ කෝල බාලයන්ගෙන වැඩක් ගන්නවාට තබා ඔවු හා කතා කරනවාටද කැමති නැත. සත්ත කෙලායන යනුවෙන් දැක්වෙන්නේ ඔහුගේ ඒ සත්වයන් සුරකල් සුරතල් කරන බවය. ඇතැම් හූ හොඳ බාණ්ඩයක් ලත්කාල්හි එයින් තමන්ද ප්‍රයෝජනයක් නොගෙන අනුන්ට ප්‍රයෝජනයක් ගන්නටද නොදෙමින් නිකම් බාන්්ඩය අතපතගාමින් බලමින් තබාගෙන සිටිති. සංස්කාර කෙලායනේ යැයි දැක්වෙන්නේ එයයි. ය වස්තු සුරතල් කිරීමය සත්තු සංස්කාරයන් සුරතල් කරන නොහොත් සත්ව සංස්කාරයන් හා සෙල්ලම් කරන ඒ අතිලෝබීන් සේවනය කිරීමද උපෙක්කා සම්බොජ්ජංගේයට බාධකයකි සත්ව සංස්කාරයන්ට දින් ඇලුම් කරන ස්වභාවය නැති එසේම සත්ව සංස්කාරයන් හා විරුද්ධ වන ස්වභාවය නැති සියල්ල ගැන මැදහත් පුද්ගලයන් සේවනය කිරීම උපෙක්හා සම්බෝජ්ජංගේට කරුණකි ඒ ඒ බොජ්ජංග ධර්ම ඇතිකර ගැනීම ගැන නැමුණු සිදත් ඇති බව සක බොජ්ජන්ගයන්ගේම ඇතිවීමට හා වැඩීමට කරුණු වෙයි. බොජ්ජංග වැඩීමේ කාලය හා අකාලය. සියලුම යෝගාවචරයන් විසින් බොජ්ජංග වැඩියයුතු වුවද සෑම බෝජ්ජන්ගයක්ම සෑම් අවස්ථාවදීම වැඩිය යුතු නොවේ. ඒඒ බොජ්ජන්ගේ නොවැු වැුකාලයන් දැනගෙන කාලයට සුදුසු පරිදි බොජ්ජංග වැඩීම කළ යුතුය. යස්මි භික්හවේ සමයේ ලීනංහෝතිචිත්තං අකාලෝ තස්මින් සමයේ පස්සද්දි සම්බෝජ්ජංගස්ස භාවනාය අකාලයෝ සමාධ සම්බෝජ්ජංගස්ස භාවනාය, අකාලෝ උපෙක්කා සම්බෝජ්ජංගස්ස භාවනාය යනුවෙන් යම් සමයක් කී, හැකිලී පවතින්නේ නම් එනම් අලස වී තිබෙන්නේ නම් එය පස්ස්දි සම්බෝජ්ජන්ගේ වැඩීමටද සමාධි සම්බෝජ්ජන්ගේ වැඩීමටද උපෙක්කා සම්බෝජන්ගේ වැඩීමටද නුසුදුසුකාලය බව වදාරා තිබේයි. සිත අලසවී තිබෙන අවස්ථාවන්හි ඒවන් වැඩී යුත්තේ ඒ බොජ්ජන්ගයන්ට අලස වූචිත්තය නගා සිටුවන්නට නුපුළුවන් බැවින් බොජ්ජංගන් වැඩීමේදී අලස වූ චිත්තය සමහර විට වඩාත් අලස බවට පැමිණිය හැකි බැවැනි. යස්මිංච භික්හවේ සමයේ ලීනංහෝති චිත්තං, කාලේ තස්මිං සමයේ ධම්භ විචයේ සම්බෝජ්ජංගස්ස භාවනාය, කාලෝ විරියස්ස සම්බෝජ්ජංගස්ස භාවනාය, කාලෝ පීති සම්බෝජ්ජංගස්ස භාවනාය යනුවෙන්, යම් සමයක සිත හැකිලී පවතින්නේ නම් එය ධම්ම විචය සම්බෝජ්ජන්ගේ වැඩීමටද විරිය සම්බෝජ්ජන්ගේ වැඩීමටද ප්‍රීති සම්බෝජ්ජන්ගේ වැඩීමට ද සුදුසු කාලයයි සුදුසු අවස්ථාවයි බ වදාරා තිබේ සිත අලසභවට පැමිණ තිබෙන අවස්ථාව ධම්ම විචයාදී බොජ්ජංගතුන වැඩීමට සුදුසු අවස්ථාව වන්නේ ඒවා වැඩීමෙන් අලසගතිය දුරුවී සිත වේගවත් වන බැවිනි. දම්ම විචයාදී බොජ්ජංගයෝ දුබල වූ සිත නගා සිට වන බොජ්ජංගයෝය යස්මින් භික්හවේ සමයේ උන්තන් චිත්තං හෝති අකාලෝ තස්මං සමයේ ධම විචය සම්බෝජ්ජංගස්ස භාවනාය අකාලෝ විරිය සම්බෝජ්ජංගස්ස භාවනාය අකාලෝ, ්‍රීති සම්බෝජ්ජංගස්ස භාවනාය යනුවෙන් යම් කලෙක සිත නොපසු නොසන්සුන් වේද ඒ අවස්ථාව ධම්ම විචය සම්බෝජ්ජංගය විරිය සම්බෝජ්ජගය ප්‍රීති සම්බෝජ්ජන්ගේ ආදී වැඩීමට නුසුදුසු අවස්ථාව බව වදරාතිවෙයි නොසන්සුන් සිත සංසිදවීමට ඒ බෝජ්ජංගයෝ සමර්ථ නොවෙති සිත නොසන්සුන් අවස්ථාවහි ධම්ම වි්චය සම්බෝජ්ජංගාදී ඒ සම්බෝජ්ජංග තුන වැඩීම මහා ගිනිකඳකට තවත් දර්දමා පවන්සලීම වැනිිය. එයින් සිත වඩාත් නොසන්සුන් බවට පැමිණෙයි. යස්මින් භික්කවේ සමයේ උද්දං චිත්තං හෝති කාලෝ තස්මින් සමයේ පස් අද්දිි සම්බෝජ්ජංගස්ස භාවනාය කාලෝ සමාධි සම්බෝජ්ජංගස්ස භාවනාය කාලෝ උපෙක්කා සම්බෝජ්ජංගස්ස භාවනාය යනුවෙන් යම් සමයක්ී ඉසිත නොසන්සුන් වේද ඒ පස්සද්දි සම්බෝජ්ජන්ගේ වැඩීමටද සමාජි සම්බෝජ්ජන්ගේ වැඩීමටද. උපෙක්කා සම්බෝජ්ජන්ගේ වැඩීමටද සුදුසු කාලය යන්ුවවෙහි තේරුමයි. ඒ සම්බෝජ්ජංග තුන සැලින්න්න වූ නොසන්සුන් වූ සිත සංසිද වීමට සමර්ථ බොජ්ජංගයෝය. වතුරු ඉසින කල්හි ඇවිලෙන ගින්න නිවී යන්නාක්මෙන් ඒ බොජ්ජංග වැඩීමෙන් නොසන්සුම් සිත සංසි දෙන්නේය. සතිකවාහං භික්කවේ සබ්බත්තිිකාං වදාමී යැයි වදාලෙහින්, සිත අලසව පාත්නා වූද නොසන්සුන්ව පවත්නා වූද සෑමකල්හිම සිහිය වුවමනාය එබැවින් සතිසම්බෝජ්ජන්ගය සියලු කල්හි පැවැත්විය යුතුය බොජ්ජංගයන් හි ඇති රෝග සුවකිරීමේ බලය රාගාධී මානසික රෝග සුවකිරීමේ බලයක් පමණක් නොව කායිකරෝග සුවකිරීමේ බලයක් ද බොජ්ජංගයන් හි ඇත එක් කලෙක ආයිසුමත් මහා කස්සප ස්තවීරයන් වහන්සේ රෝගාතුරවි පිප්පලී ගොහාවෙහි වැඩසිටිසේක. තතාගතයන් වහන්සේ එක් සන්ධ්‍යාකාලයක එහි වැඩවදාරා, සුවදුක් විචාරා, මහාකශ්්‍ය බිස්තවීරයන් වහන්සේට සත්ති මේ කස්සප වොජ්ජංගා මයා සම්ම දක්කාතා භාවිතා බහුලී කතා, අභිญ්ඥාය සම්බෝධය නිබ්බානාය සංවත්තතිී යනාදීන් බොජ්ජංග ධර්මය දේශනා කලසේක ඒ දේශනය ආදරයෙන් ගෞරවෙන් අසාගිෙන සිටීමෙන් ආයශ්මත් මහාකස්ස ප ස්ථවීරයන් වහන්සේ නිරෝගී වූසේක ඒ දේශනය අසමින් සර්වච්ඥ ශාසනයාගේ නෛරයානිිකත්වය සිතන්නා වූ තෙරුන් වහන්සේගේ සිත ප්‍රසන්නවිය එයින් ලයද ප්‍රසන්නවිය හොඳ චිත්තජරූ පැතිවීමෙන් සකළ සරීරයම පිනාගයේය එයින් උන්වහන්සේගේ ශරීරය වූ රෝගය පියුම්පතෙහි දියබිඳුවෙන් ශරීරයෙන් පහාවගියේය. එක් කලෙක මුගලන් මහතෙරුන් වහන්සේ රෝගාතුරවී ගිජුකුළු පෞ්වහි වැඩවිසූ සේක තතාගතයන් වහන්සේ උන්වහන්සේ වෙතද වැඩවදාරා බොජ්ජංග ධර්මදේශනය කළසේක එයි උුන්වහන්සේගේ රෝගය ද සුවවිය බුදුරජාණන් වහන්සේ ද එක් අවස්ථාවකදී රෝගාතුරවි වල්ුවනාරාමෙහි වැඩවිසූසේක ආයශ්මච්චුන්ද ස්ථවීරන් වහන්සේ තතාගතයන් වහන්සේ දක්නට එළඹ සන්තිමේ බන්තේ බොජ්ජංගා භගවතා සම්ම දක්කාතා භාවිතා බහුලී කතා, අි්ඥාය සම්බෝදාය නි්බාණය සංවත්තති යනාදෙන් තතාගතයන් වහන්සේට බොජ්ජංග ධර්මය දේශනා කළසේක. ඒ අසා අතාගතයන් වහන්සේ ද නීරෝගී වූසේක බොජ්ජංග ධර්මවල රෝග සුවකිරීමේ ශක්තියක් ඇතිබැවින් අදදක්වා රෝගස සුවකරවන පිරිත් වශයෙන් ඒ සූත්‍රධර්ම භාවිතා කරනු ලැබේ. බොජ්ජංගධර්ම ගැන දැනීම ඇත්ති ඒවා වඩන පින්වතුන්ට රෝගාතුර වූ අවස්ථාවලද බොජ්ජංගධර්ම ඇසීමෙන් බොහෝ ගුණ ලැබිය හැකිය. සාමාන්‍ය නේවා සැදැහැතියන් ගෞරුවෙන් අසන සැමදනාටම එයින් ගුණ ලැබිය හැකිය. යෝගාවච්චරයන් විසින් රෝගී වූ සබ්්‍රක්්මචාරීන්ට හා, පස්ථයකයන්ටත් රෝග සුවකිරීම සඳහා බොජ්ජංග පිරිත කියන්නට පුරුදු කර ගැනීම හොඳය. යෝගාවචරයකු විසින් කියන පිරිත්තෙන් සාමාන්‍ය කෙනෙකු කියන පිරිතකට වඩා ගුණ ලැබෙන්නේය. බොජ්ජංග පිරිත කියේතු ආකාරය. මේ බොජ්ජග පිරිත් පොතේ ඇත්තේ තතාගතයන් වහන්සේ විසින්, ්‍යප තෙරුන් වහන්සේ අමතා උන්වහන්සේට දේශනය කළ හැටියට හා මුගලන් තෙරුන් වහන්සේ අමතා දේශනය කළ හැටියටත් චුන්ද තෙරුන් විසින් බුදුන් වහන්සේ අමතා දේශනය කළ හැටියටත්තිය බොහෝදනා රෝගීන්ට ඒ සූත්‍රධර්ම පොතේ හැටියටම දේශනය කරති පෝජ්ජග පිරිත් එසේ දේශනය කිරීම නිශ්පල නොවෙතත් ගීන්ට දේශනය කළ යුතු වඩා හොඳම ක්‍රමයය නොවෙයි. වඩා හොඳ ක්‍රමය නම්, රෝගයාගේ නම පිරිතට යොදා තමන් කරන දේශනයක් හැටියට පිරිතකීමය. රෝගියයාගේ නම පිරිතට යොදා කීම අපහසු නම්, ආවුසෝ, බන්තේ, උපාසක උපාසිකේ යනාදිී හටත් යෙදහැකි ආමන්ත්‍රණ වචන යොදා පිරිත කිය යුතුය. රෝගයාගේ නම උපති නම් පිරි මෙසේ යොදා කිය යුතුය. සත්ති මේ උපතිස්ස බොජ්ජංගා, භගවතා සම්ම දක්කාතා, භාවිතා බහුලී කතා අභි්ඥාය සම්බෝධය නි්බාණය සංවත්තන්ති කත මේ සත්ත සතිි සම්බෝජ්ජංගෝ කෝ උපතිස්ස භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බහුලී කතෝ අභญ්ඥාය සම්බෝදාය නි්බාණය සංවත්තතිී දම්ම විචය සම්බෝජ්ජංගෝ කෝ උපතිස්ස භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බහුලී කතෝ අභญ්ඥාය සම්බෝදාය නිබ්බාණය සංවත්थී විර සම්බෝ්ජංගෝකෝ උපතිස්ස පෙයාළං පස්සදදි සම්බෝජංගෝකෝ උපතිස පෙයාළං සමාධි සම්බෝජ්ජංගෝ කෝ උපතිස්ස පෙයාං උපෙක්කාා සම්බෝජංගෝකෝ උපතිස්සෙයාං මකෝ උපතිස්ස සබෝජ්ජංගා භගවතා සම්බදක්කාතා, භාවිතා බහුලී කතා අභි්ඥාය සම්බෝධය නිබ්බානාය සංවත්තන්තිී පැවිද්දකුට පිරිත කියන කල්හි නම යොදා කීම අපහසු නම් රෝගියා තමාට වැඩි මහලු කෙනෙක් වේ නම් සන්තිමේ බන්තේ බොජ්ජංගා යනාදීන් බන්තේ යන වචනය යොදා පිරිත් කිය යුතුය. රෝගයා නවකෙක් වේ නම් සන්තිමේ ආවුසෝබොජ්ජංගා යනාදයෙන් ආවුසෝ යන ආලපන වචනය යොදා පිරිත කියනු. රෝගයා ගිහි පුරුෂයෙක් නම්, සන්තිමේ උපාසක බොජ්ජංගා යනාදීෙන් උපාසකයන සාධාරණ වචනය යොදා පිරිත කියනු. ස්ත්‍රියක් නම් උපාසිකේ යන සාධාරණ වචනය යොදා පිරිත කියනු. රෝගයා ලදරුවෙක් නම්, සන්තිමේ කුමාරබොජ්ජංගා යනාදී වශයද ලැදරයක් නම් සන්තිමේ කුමාරිකයේ බොජ්ජගා යනාදී වශයද පිරිත කියයුතුය